අයිබෝන් සුබ උදෑසනක් වේවා හැමෝටම. මගේ ආදරය පවුලේ ආදරණීය මිතුරතුනි, හොඳයි අපි හැමදාමත් වගේ අදත් උදෑසනම එකතු වී සිටින්නේ ආරචාර්යාවේ පූර්ණ දිවිපෙවතක් යන ගමනේදී ඥාන යෝගයේ වඩා ඥාන යෝගයේ සඳහා හැමදාමත් අපි උදෑසනින් එකතු වෙලා සාකච්ඡා කරනවා. අපේ දැනුමට ඒ වගේම ආකල්ප සංවර්ධනය කරගන්න, නිපුණතා සංවර්ධනය කරගන්න බොහෝ කාරණා. ඉතින් අද දවසේ අපි සමග එකතු වෙන්නේ අපේ ආරචාර්ය කණ්ඩායමේ කළමනාකරණ මණ්ඩලය නියෝජනය කරන සාමාජික මහතේ. එතුමා කෑගල ප්‍රදේශයේ ඉපදිලා අද අගනුවර ජීවත් වුණත් මා ගම ගැන හොඳට අඳුනන, ගමේ රස දන්න කෙනෙක්. ඒ වගේම එතුමා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරී. ඒ වගේම මෘදු කුසලතා, ඒ වගේම ජීවන කුසලතා සංවර්ධනයේ මේ පුහුණු කරුවක්. ඒ විතරක් නෙමෙයි, උපදේශන කාර්ය දෙන අතරම යෝගාසුනුමණී යන ගෞරව නාමයෙන් ඉදිරිපත්ලු යෝග උපදේශකවරයෙක්. ඉතින් මෙවැනි කාර්යයන් රාශියක් කරන අතර එතුමා රැකියාව ලෙස තෝරගෙන තියෙන්නේ ජාතික ගුවන් සේවයේ රාජකාරී කටයුතු. ඉතින් අද එතුමා අපත් සමග කතා කරනවා මේ සහකම්පති වීමේ වටිනාකම පිළිබඳව. ඉතින් සංජීව රත්නායක මහත්මයාණනි, ඔබට ඉතාම ආදරෙන් ආරාධනා කරනවා. ආචාර්ය මගේ පවුලේ හිතවතුන් සියලු දෙනාගෙන් මින් දේශනය සිදු කරනවා. ආයුබෝවන්, සුබ උදෑසනක් වේවා. චමින්ද රත්නෙනි, ගරු මහතාණෙනි, බොහොම ස්තුතියි වර්ණවත් ලෙස මාව හඳුනා දීමට. හොඳයි ආචාර්යයා, මගේ කලන මිතුරු මිතුරියන් සහ වාසසිරිට සම්බන්ධ වෙන සියලු දෙනාටම මම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ආදරය ඔබ ඔබමය, මා ඔබ නොව ඔබ මා නොව හඳුනාගත්තොත් ඔබ මා හඳුනාගත්තොත් ඔබ මා. මේ තීම් ජයරත්නයන් ගයපු ඒ අපූරු ගීතේ පද කීපයක් මම අද මගේ මාතෘකාවට සම්බන්ධ වෙන්නේ මේ සහකම්පණය. ඔබ මා හඳුනනවා, මා ඔබ හඳුනන, ඔබ මගේ සිනහව දකින්නවත මගේ කඳුළු හඳුනන. අපි අපිට සමීප නැතත් අද සමාජයේ ජීවත් වෙන සමාජ සත්වයන් වශයෙන් අපි එකිනෙකාව හඳුනා ගන්නවද, එහෙම හඳුනා ගන්න උත්සාහයක් ගන්නවා. ඒ හඳුනා ගැනීමට අවශ්‍යන්නේ මූලික කුසලතාවය මතයි. අපි නිරන්තරයෙන් සමාජයේ කටයුතු කරනකොට විවිධාකාරයේ පුද්ගලයන් අපට හම්බ වෙනවා. අපි ඔවුන් සමග ගනුදෙනු කරමුට කරනකොට අපි ඔවුන්ගේ හැඟීම් තේරුම්ගෙන ඔවුන් සමග ගනුදෙනු කරනවා. අද මාර්ගයේ මාතෘකාවන්නේ මේ සහකම්පිත වීම පිළිබඳව යම්කිසි විග්‍රහයක් ඔබට ගෙන ඒමටයි. මිට දශක ගණනාවකට පෙර ලෝකයේ සිටි විශිෂ්ට රංගදර ශිල්පියෙක් වන චාලි චැප්ලින්, ඔබට මතක ඇති, ඔහු රංග දක්වන අවධියේදී හඬ කැවීමක් සිදුනේ නැහැ. නමුත් එක්වරක ඔහුට පිරිසක් ඉදිරියේ ඔහුගේ විකට රංගනය විකට ජවනිකා ප්‍රතිපත් කිරීමට සිදුනාම ඔහු එම විහිළුව කරනකොට සභාවේ සිටි සියලුම දෙනා හොඳින් අත්පොල සම්දීලා හොඳට ශබ්ද නගලා හිනාවා. ඉන්පසු ඔහු එම විහිළුවම නැවතත් ඉදිරිපත් කරාම සභාවේ සිටි භාගයක් පමණ ත්‍රිසත් තමයි සිනාව. ඔහු නැවතත් තෙවන වතාවට එම විහිළුවම ඉදිරිපත් කරාම ඔහු ළඟින්ම සිටි කීප දෙනෙක් පමණයි ඒට ප්‍රතිචාර දැක්වේ සිනාවේ. ඉන්පසු ඔහු අහනවා, එකම විහිළුවට ඔබ නැවත සිනා නොවුනත් එකම වේදනාවට ඔබ නැවත නැවතත් හඬන්නේ ඇයිද කියලා. මඩක් සිතා බලන්න එහි ගැඹුරු අර්ථය. ඔහු තවත් අවස්ථාවක විශිෂ්ට වාක්‍යයක් කියලා තියෙනවා. මනුෂ්‍ය සංගතියට සහකම්පණය දනවන්න අපි ආශ්‍රය කරගන්න එක පදවැකියක්. මම වැස්සී ඇවිදින්න ආසයි. මේ මන්දයත්
මගේ කඳුළු සඟවන්න මට පාසු නිසා. ඇයි ඔහු එහෙම කිව්වේ? ඔහුත් පුද්ගලයෙක් නිසා. ඔහුත් හැඟීම් දැනීම් ඇති අයෙක් නිසා. ඔහු තත් අන් අය තව ඔහුව තේරුම් ගැනීම විශේෂයෙන්ම තිබුණ අවශ්‍යතාවයක් නිසා. අපි තවත් අවස්ථාවක මම උදාහරණයක් දෙන්නම්. මේ වෙළඳ සැලක බලු පැටව විකුණන්නට තිබුණා කියලා පණිවිඩයක්. එතකොට මෙහිට මේ වෙළඳ සැලට ගොඩවදිනවා සෑම දිනම හොඳට බලලා විවිධාකාරයේ බලු පැටව රැගෙන යනවා. මේ අතරේ එම වෙළඳ සැලට ගොඩ වෙනවා කුඩා දරුවෙක්. නමුත් ඔහු විශේෂිත දරුවෙක්. අපි පොරගගහ මේ ගමන් කරන දරුවා ආබාධිත දරුවෙක් කියලා හිතමු. ඔහු ඉතාම ආයසකින් වෙළඳ සැලේ මියා වෙත පැමිණිලා කියනවා, මට බලු පැටියෙක් ගෙනියන්න ඕනේ. මේ කුඩා දරුවාට බලු පැටියෙක් ගන්න ඔහු උදව් කරනවා. එතකොට වෙළඳ සැලේ මියා කියනවා, ඔබට මුදල් තියෙනවද? එතකොට ඒ කුඩා දරුවා අත දිගු කරලා පෙන්නනවා ඔහු මිටමල වගේ උතාම කුඩා මුදල් ප්‍රමාණයක්. එතකොට වෙළඳ සැලේ මියා අවඥාව සහගත සිනහව. නමුත් බලු පැටියා දකිනවා පොර ගහන තවත් ඉතාම කුඩා බලු පැටිය. එතකොට ඔහු වෙළඳ සැලේ මියාට කියනවා, මට ඒ බලු පැටිය අවශ්‍යයි. එතකොට වෙළඳ සැලේ මියා කියනවා, ඌනම් අරගෙන යන්න මට සල්ලි අවශ්‍ය නැහැ. නමුත් දරුවා කියන නැහැ, මේ මුදල් ගන්න මට ඔහු අවශ්‍යයි. ඒ බලු පැටියට එයාව ඕනේ, එයාව හොඳට තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. වෙළඳ සැලේ හිමියා බොහොම සංවේදී වෙනවා ඒ අවස්ථාවේ. මෙවැනි සිදුවීම් අපිට අසන්නට ලැබෙනවා, දකින්නට ලැබෙනවා. අපි ජාතියක් වශයෙන් සහකම්පණය අපේ ජානමය වශයෙන් අපිට ලැබෙන දායාදයක් වශයෙන් තියෙන ජාතිය. නමුත් අද තත්ත්වයේ එසේ. අපි සහකම්පණය පිළිබඳ විස්තරයක් කරන්නට මම තෝරා ගන්නවා මේ පිටි රූප පෙළ. අපි ඉස්සනා උදාහරණ මගේ තිරේ පෙන්වන්නේ නැති කියලා ඔබට හිතනවා. හොඳයි. ඔබ අන් අය වෙත සංවේදී නොවුන ඔවුන් හඳුනා ගැනීම ඔබට කිසිසේත් පහසු වෙන්නේ නැහැ. අද පවතින සමාජ මාධ්‍ය භාවිතය නිසා අපට කුමක්ද සිදුවිලා තියෙන්නේ? අපේ ළමුන් විශේෂයෙන් ජංගම දුරකථන සහ විවිධ සමාජ මාධ්‍ය භාවිත කරන මෙවලම් වලට උරු වෙලා තියෙන නිසා අද තව කෙනෙකුගේ ඔහුගේ දෙමාපියන්ගේ පවා ඇඟීම් දැනීම් තේරුම් ගන්න අපහසු තත්ත්වයක් තියෙනවා. ඔවුන්ගේ ප්‍රධානම සංනිවේදන මාධ්‍ය වෙලා තියෙන මේ චැට් කිරීමයි. එතකොට අපි දන්නවා කෙටි පණිවිඩ සහ ඉමෝජි කියන රූප ආශ්‍රිතව ළමුන් භාව ප්‍රකාශනයේ අද යෙදෙන්නේ. වැඩිහිටි අය පවා මේට ගොඩක් ඇබ්බැහි වෙලා තියෙනවා. එතකොට අපිට නිතරම අහන්න දකින්න ලැබෙනවා මව්වරු, පියවරු සහ ගුරුවරු පවා වචනයක් වරදින්න බෑ මේ ළමයාට කේන්තියනවා. අනිත් අයගේ හැඟීමක් තේරුම් ගන්න මොහුට කිසිම හැකියාවක් නැහැ. ඒ වගේ හඳුනාවල් සමහර විට අපිට බොහෝ විට අසන්නට ලැබෙනවා. එතකොට මේ මුහුණේ ඇති භාව ප්‍රකාශනයේට අද ළමුන් බෙහෙවින් අසමත් වී ඇති බව තමයි මේ අපිට හැඟෙන්නේ. එතකොට මේ තරහ සතුට ප්‍රකාශ කරන්න ඉමෝජි යොදා ගැනීමෙන් බොහෝ අය අද භාව ප්‍රකාශනයේ මූණට මූණලා කතා කිරීමෙන් සහ එකිනෙකාට උදව් කර ගැනීමෙන් අද ඉවත් වී සිටිනවා. මේ පෙර දිනක එක්තරා ගුරු මහත්මියක් කරපු කීමක් තියෙනවා. මිනිස්සු මුහුණු කියවීම අපහසු වෙන තෙක් අපහසුතාවක් ඔවුන් සංවේදී වන්නේ නැහැ. එතකොට ළමයින් චැට් කිරීම තාක් චැට් කිරීම කරන තාක්කල් ඔවුන් සංවේදී වන්නේ නැහැ. යන්න ඉතාම බරපතල ලෙස අද සමාජයේ මෙත ගැටලුවක් විදියට පවතී. ඒ නිසා මේ සහකම්පණය සහකම්පත වීම ගැන අද අපට දැනුවත් කරන්නට දැනුවත් වෙන්නට පාසිදු වෙලා තියෙනවා. එතකොට මේ
ඔබ අහලා ඇති අනුකම්පා සානුකම්පා. ඒතර මේ සහකම්පණී කියන එක අපේ විහාරේ වැඩියෙන් භාවිතා වෙන්නේ ඉංග්‍රීසි වචනයකින් තමයි අපි ඒ හඳුනන්නේ. එතකොට ගොඩක් වෙලාවට මේ සිම්පති කියන එක නම් අහලා ඇති. එම්පති කියන්නේ මොකක්ද? මගේ මාතෘකාව ඇත්තටම එම්පති කියන தত্ত্বය. ඒතර මේ සිම්පති අපිට නිරතුරුවම දැනෙනවා. අනුකම්පාව නිරතුරුව දැනෙනවා. සිම්පති ඊයේ දිනේදී මම මගේ අත්දැකීම මගේ හිත ආදර මේ මිත්‍රයෙකුගේ මව අභා ප්‍රාර්ථනා. ඉතින් ඔහුගේ පණිවිඩය දැකපු ගමන් මගේ කවර බහුලත්වය නිසා මට ඒ ආමඟුළු උත්සවයට සහභාගී වීමට හැකියාව ලැබුණේ. නමුත් මම මොකද කරේ? අපි ඔබ සෑම දිනම කරන විදිහට කෙටි පණිවිඩයක් කියලා my deepest sympathies කියලා ඉතින් යවුවා. ඔබගේ මවට නිවන් සුවත් වේවා. ඉතින් තව ඉමෝජි එකකුත් එකතු කරලා යවුවා. ඊට පස්සේ ඇත්තටම රාත්‍රී වුණා මං ගෙදර එනකොට මට ඔහුට ඇමතුමක්වත් දෙන්න හැකියාව ලැබුණේ නැහැ. ඉතින් අපි හරිනම් අපි අපේ මිත්‍රයන්ට යන්නට ඔවුන්ගේ අවමගුලට සහභාගී වෙලා අපි ඔවුන් සමග දුක බෙදා ගැනීම සිදු කළ යුතුයි. ඉතින් මම ඇත්තටම කනගාටු වුණා. මම අද කතා කරන්න යන්නේ මෙවැනි මාතෘකාව නිසා නෙමෙයි. නමුත් හෙට දිනේදී මම ඒ කර්තව්‍යය මට පුළුවන් විදිහට මම ඉටු කරනවා. මම ඒකට අදිෂ්ඨාන කරලා තියෙනවා අද දිනේ සමාවෙන්න. එතකොට ඒකම මා සමග සිටපු මගේ තව කල්යාණ මිත්‍රයෙක් ඔහුගේ මව රෝහල්ගත කරලා කියලා ආරංචි වුණා. එහෙට මේ පරද සත්කමක් කිරීමට සිදු වෙනවා කියලා ඔහු නික්ම යන්නට උනා කර්තව්‍යයේ අතරමඟ. ඉතින් බලන්න ඔහුට ඇති වෙන දැඟීම් මගේ පෙර සඳහන් කර මිත්‍රයාට ඔහුගේ දිනචරියාවේදී ඔහු කොපමණ කම්පණයකට ලක් වෙලා ඇද්ද. ඉතින් අපි මිත්‍රයන් වශයෙන් අපි ඔවුන් සමග කටයුතු කරනවා. එතකොට ඔවුන්ගේ සිතුවිලි ඔවුන්ගේ හැඟීම් මේ අවස්ථාවේ දැනෙන තත්ත්වය අපි තේරුම් ගන්න තියෙනවා. අපි ඒට උත්සාහවන්ත වෙනවා. අපි මිත්‍ර වශයෙන් අන්නේ තමයි අපිට ඉතාම වැදගත්. එතකොට මේ සහකම්පණී කියන්නේ මොකක්ද? සහකම්පණී කියන්නේ මේ වෙබ් අඩවි කීපෙකින් ලබාගත් උලස්සය අනුව මට මේ තීරයේ දිස්සෙන විදිහට එහි තේරුම සරලව ගත්තොත් අන් අයට හැඟෙනදී චිත්ත වේගීව තේරුම් ගන්නටත් ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් ඒ දේවල් දැකීමට ඔවුන්ගේ සිටින ස්ථානයේ සිට සිතන්නටත් හැකියාව තමයි සහකම්පණී කියලා අපි කියන්නේ. එතකොට තවත් විදිහින් ගත්තොත් මේ තාවකයකගේ හැඟීම් සිතුවිලි සහ භාවයන් කියන්නේ චිත්ත වේගයන් තමාට දැනෙන ලෙස හේතු ගැන්වීමේ සහ ක්‍රියා කිරීමේ හැකියාව තමයි අපි සම්පන්න වෙන්නේ. එතකොට මගේ මිතුරන් දෙදෙනාට ඊයේ ලැබුණ ඒ දැනුනදී මට දැනුණා වගේ මම ඔවුන්ට ඔවුන්සම කටයුතු කරා නම් කරන්නට හැකියාව ලැබුණා නම් මට ඒක තියෙනවා නම් ඔවුන් ගේ දුක බෙදා ගැනීම ඔවුන්ගේ ඒ කම්පණය බෙදා ගැනීම සහ කම්පණය තමයි සිදුවී. අන්න ඒ තමයි අද සමාජයේ බොහොම පිරිහීමකට පත්වෙන තත්ත්වයක් වෙලා තියෙන්නේ. විවිධාකාරී හේතු නිසා අපිට සහ කම්පණය දක්වන්නට අපිට හැකියාව නැතත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. දැන් මේ සහ කම්පණයේ ආකාර තුනක් තියෙනවා. ඔබට තිරයේ දිස් වෙන ඇති පළවෙනි එක මේ ඉංග්‍රීසි වචනෙන් ගත්තහම කියන්නේ effective empathy. මොකක්ද effective empathy කියන්නේ? අපිට අන් අයගෙන් දැනෙන ඒ ඔවුන්ගේ තියෙන ඒ හැඟීම් ඒ ආකාරයෙන්ම දැනෙන ආකාරයට අපිට ඔහුව තේරුම් ගන්නට පුළුවන් කියන්නේ. එතකොට එම භාව හඳුනා ගැනීම සමහර විට ඔවුන්ගේ සුභ සිද්ධිය සඳහා අපිට අනුග්‍රහය දක්වන්නට පුළුවන්. අපි ඔවුන්ට අත්දැකීම් දෙන්න පුළුවන්. ඔවුන් එම තත්ත්වෙන් මුදවන්නට පුළුවන්. එතකොට මේ ඊළඟට අපි ගත්තාම මේ සොමැටික් වෙල්බීම් කියන්නේ එහෙම නැත්නම් භෞතික සංවේදනය කියන්නේ අපිට ඔවුන්ගේ දැනෙන අත්දැකීම ගොඩක් දුරට අපිට දැනෙනවා වගේම අපිට ශාරීරිකවත් කියන්නේ කායිකවත් දැනෙනවා. සමහර විට අපිට ඒ වගේ ඛේදනීය ආරංචියක් සමහරට ලැබුණොත් ඔබගේ ආදරයෙන් සමග සමහරට ඔබගේ හුස්ම ගැනීමේ වේගය අඩාල වෙන්න පුළුවන්. ඒ වගේම තව දුරටත් ගියොත් අර තම කුස තුළ
යම්කිසි මේ මේ සමනලියම් දඟලනවා වගේ ඒ වැනි සංවේදනයක් දැනෙන්න පුළුවන්. එතකොට ඒක භෞතික වශයෙන් අපිට දැනෙන සංවේදනය. ඒතර සහකම්පණයෙන් දැනෙන ආකාර කීපයක් තියෙනවා. එයින් දෙවෙනි එක තමයි. ඒ තුන්වෙනි එක මානසිකවත් දැනෙන. එතකොට power of mind කියලා මේ මනෝවිද්‍යාඥයන් හඳුන්වන එක්තරා විදිහක මේ theory of mind සංකල්පයක් තියෙනවා. ඒ theory of mind සංකල්පයත් මෙවැනි මේ සම්බන්ධ සංජානන වශයෙන් අපට සහකම්පණය දැනෙන ආකාරය. එතකොට අන්තයගේ තියෙන ඒ මේ ඔවුන් සිටින தත්ත්වය අපිට සිතුවිලි වලින් අපි මානසික ඔවුන්ගි සිටින මානසික தත්ත්වය අපිට ආවනි හොඳින් අපි වැටහෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔවුන්ට අපිට ඉතාමත්ම සුවදශීලීව ඔවුන් සමග ගනුදෙනු කරන්නට එය ඉවහල් වෙනවා. එතකොට මේ ආකාර තුනෙන් තමයි අපි මිනිසුන් සහකම්පණය දක්වන්නේ. එතකොට අපි දන්නවා මේ ලෝකේ විවිධාකාරී වූ යහපත් මිනිසුන් ඉන්නවා. මේ පින්තුර රාමයේ පෙනෙන ආකාරයට ඔබට හිතෙනවා නම් ඔබට එහෙම කෙනෙක් හොයාගන්නට නොහැකි නම් ඔබ වෙන කෙනෙක් වෙන්න කියලා තමයි කියන්නේ. එතකොට මේ මේ අවස්ථාවේදී ඔබට හැඟෙන්නේ කුමක්ද? මෙතන අනුකම්පාව, මෙතන සානුකම්පාව, එහෙම නැත්නම් සංවේදී බව, නැත්නම් ඇත්තටම සහකම්පණය දක්වන්නේ කවුද? මේ මේ දරුවා මේ ගිනි රස්නේ තියෙන මහ පොළොවේ ඇවිද යනකොට ඔහුට පාවාහන වලක් නැති බව තමයි පෙනෙන්නේ. එතකොට ඒට තමන්ට වඩා ඔහුට අවශ්‍යතාවය ඇති බව දක්වන මේ මහත්මේ කාරුණික වෙනවා. ඔහුගේ පාවාහන වල අර දරුවාට පිරිනමනවා. එතකොට දරුවා බරහැලිය ඇඳගෙන සිටින නිසා යාචක දරුවෙක් වෙන්නට පුළුවන්. එතකොට මේ පින්තූරෙන් ගොඩාක් දේවල් කියවෙනවා. එය නිරීක්ෂණය කිරීමේ අපිට මේ සහකම්පණි කියන්නේ මොකක්ද කියන එක හොඳට පැහැදිලි වෙනවා. එතකොට ඔබ සෑහ ඕනෑම අවස්ථාවකදී අපිට මුහුණ දීමේදී සහකම්පණි දක්වන මේ සැලකිලිමත් බව අවශ්‍ය වෙනවා. එතකොට ඔවුන් ඇත්තෙන් තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා ඔබත් එවැනි තත්වයක සිටින විට ඔබට ලැබෙන අත්දැකීම ඒ ඒ ආකාරයෙන් ඒ අනිත් පුද්ගලයාට ඒත්තු ගන්නන්න හැකියාවක් තියෙනවා නම් ඔබ සහකම්පිත පුද්ගලෙක්. එතකොට අපි සහකම්පණි කියලා අපි ඇත්තටම අද මොකද කරන්නේ? අපි ගොඩක් අය මේ චැරිටි කරනවානේ. චැරිටි කරන විදිහට අපි සිගන්නේකට රුපියල් 100ක් දෙන එක චැරිටිද කියලා මම රික්වෙස්ට් මේ ප්‍රශ්න කරන්න කැමතියි. අපි ඊට වඩා දැන් පවුලක නිරාහාරව සිටින පවුලකට අපිට එක වේලක් දෙන්නත් පුළුවන්. කෑම වේලක්. කෑම වේලක් දීලා අපි අස්වැස්සිලා ගන්නට පුළුවන්. ඒතකොට එහෙම නැත්තම් ඔවුන්ට වේල් කීපයක් හරියට ලබා ගන්න සඳහා අනුග්‍රහ දක්වන්න පුළුවන්. ඊට වඩා හොඳ නැද්ද? ඒ පුද්ගලයන්ට ජීවිතේම නිරාහාරව නොසිට සිටීමට අවකාශ සලසා දී. ඔබ අහලා ඇති කතාවක් තියෙනවා මේ මාළුවෙක් දෙන්න පුළුවන් මාළු කෑම එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාළුවෙක් දෙන්න පුළුවන් දවස් කිහිපයකට සෑහෙන. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට මාළු බෑම පුරුදු කරන්න පුළුවන් මුළු ජීවිත කාලයෙම ජීවිකාව කරගෙන නිරාහාර නොසිටින්න උදව් දෙන්න. අන්න එවැනි තත්ත්වයක් තමයි සහකම්පණයේ උත්කෘෂ්ටම අවස්ථාවක් කියලා හඳුනන්න පුළුවන් වෙන්නේ. එතකොට ඇයි අපි සංවේදී වෙන්නේ? එතකොට අපිට අන් අයට හැඟෙන ආකාරය තේරුම් ගන්නට අපිට ඒ උපකාර කරනවා. ඒ නිසාම ඒ තත්වයට සුදුසු ආකාරයට ඔවුන් සමග ගනුදෙනු කරන්නට ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට ප්‍රතිචාර දක්වන්නට අපිට මේ නිසා හැකියාව ලැබෙනවා. මේ පින්තූරේනුත් ඔබට පෙනෙනවා ඇති ඉතාම වැඩි වියපත් වූ පුද්ගලයෙක්ගේ මම කුපියෙක්ගේ අත ස්පර්ශන කිරීමත් ඔවුනට දක්වන සංවේදනයේ සහකම්පණි යම්කිසි අංගයක්. එතකොට ඔබ දන්නවා වැඩිහිටි නිවාසයකට ගියාම ඔවුන් කතරම්ම දුක්ඛිත තත්වයකින්ද සිටින්නේ. ඔවුන්ගේ දුවදරුවන්, ඔවුන්ගේ මේ ඥාතීන් හෝ ඔවුන්ගේ ආදරණීයන් සමග ඔවුන්ට නිතර කතා කරන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී ඔවුන් සමග කතා කරන්නට එම අවස්ථාව ලැබුණාම ඔවුන්ව ස්පර්ශ කරලා ඔවුන්ට දුක සැපසහා බලලා ඒ ඔවුන් නාවල කරලා ඔවුන් සමග දවසක් ගත කරන්නට හැකියාව තියෙනවා නම් ඔබ සහකම්පණි ඉතාම හොඳින් පුරුදු වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවන් පැහැරෙන අතර ඔබත් දූ දරුවන් සමග ගත කරන්නට උත්සුක වන්න. ඒ තමයි අද සමාජය අපි විසින් කළ යුත්තේ මේ සමාජ ව්‍යසනය හමු. එතකොට මේ කරුණාවේ සහ තේරුම් ගැනීමේ හැකියාව මත සහකම්පිත වෙන්න සිදු වෙනවා. එතකොට අනුකම්පාව එහෙම නැත්නම් සිම්පති අපි දක්වන්නේ දුකට තවකගේ දුකටපත් වීම ගැන හුදෙක හැඟීමක් දැනීමෙන් පමණක්
සහ එවැනි දුකක් තමන්ට නොලැබෙන බව දැනීමෙන් අස්සසිල්ලක් ලැබීමෙන් තමයි අපි අනුකම්පාවෙන් මේ අපි සහකම්පණය කියලා හිතන්නේ. නමුත් එය වැරදි. එතකොට මේ අපි සිංගමන් යාචකයෙකුට අපි උදව්වක් කරන්න පුළුවන් මුදල් වශයෙන්. එතකොට ඔහු එම මුදල අරගෙන ඉන් මොකක් කරයිද කියන එක සමහර විට අපට දැනෙන්න ඉඩ තියෙනවා. ඒ නිසාම අපි නොදී ඉන්නත් ඉඩ තියෙනවා. එතකොට මෙම තත්ත්වයන් හැමෙයි අපි මොකද්ද මේ සිම්පති දැක්වීමෙන් අනුකම්පාව දැක්වීමෙන් කෙනෙකුට උදව්වක් කිරීම සඳහා චැරිටි එකක් කිරීමෙන් මේ අපි බලාපොරොත්තු. සමහර විට අපේම තියෙන කුහක ආශාව සංසිඳීමක් වෙන්නවා කියලා හිතන අවස්ථා තියෙනවා. බලන්න අපිට මේ අපි ඒ තත්ත්වේ නෑ කියලා හිතන අස්සසිල්ල ඇති වෙන්න පුළුවන්. බොහෝ අය අද සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍යවල පවා සමහර විට රජයේ අනුග්‍රහයෙන් තියෙන දේවල් තමන්ගේ දේවල් කියලා පිරිනමලා මේ අනුනට දයාව අනුකම්පාව දක්වන යටි අර්ථය වෙනස් කරනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තියෙන සමාජයක අපි මේ ඔබ සහකම්පිත පුද්ගලයෙක්ද කියලා හඳුනාගන්න අපි උත්සාහවමු. ඒ සඳහා ලක්ෂණ කීපයක්ම තියෙනවා. එතකොට මේ ලක්ෂණ අතුරින් ප්‍රධාන වශයෙන් පළවෙනිම තියෙන්නේ ඔබ විශිෂ්ට ලෙස අන් අයට සවන් දෙන කෙනෙක්ද කියලා. අන් අයට සවන් දෙන හොඳ පුද්ගලයෙක් කියන එකද ඔබෙන් අසංගතට අංකයකට තමයි ඒ අය තියෙන්නේ. එතකොට තව කෙනෙක් දුකින් පෙළෙනවට එහෙම නැත්නම් කාන්සාව තත්ත්වෙන් සිටිනවට ඇන්ෂස් තත්ත්වෙන් සිටිනවට එහෙම නැත්නම් කෝපයෙන් තරහෙන් සිටින බව ඒ බව ඒ ආකාරයෙන් ඇති බව ඔබ වටහා ගන්න ඔබට හැකියාව තියෙනවා. එහෙනම් ඔබ සහකම්පිත පුද්ගලයෙක්. ඒකම බොහෝ විට ඛේදජනක සිදුවීම් වලින් ඛේදජනක ආරංචි වලින් නිතර තමන්ට ඒ සංවේදනය දැනෙනවා නම් ඔබත් සහකම්පිත පුද්ගලයෙක්. ඒකම අන් අයගේ චිත්ත වේගයන් තමාගේ මෙන් අත්විඳින්නට ඔබට හැකියාව තියෙනවා නම් ඔබ මෙය ඉතා හොඳින් ප්‍රගුණ කර පුද්ගලයෙක් බවට. ඒකම අප අන් අයගේ හැඟීම් තේරුම් ගැනීමට සහජ බුද්ධියක් ඇති බව ඔබ දන්නවා නම් ඔබ සහකම්පිත පුද්ගලයෙක්. ඉන්න අනතුරුව ඔබට අන් අය උපදෙස් පතා නිතරම තමන් ළඟට එනවා කියලා ඔබට හිතෙනවා නම් ඔබ සහකම්පිත පුද්ගලයෙක්. එවැනි ප්‍රසිද්ධ එවැනි ජනප්‍රිය පුද්ගලයෙක් වීමට ඔබට විශේෂ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් නිරතුරුවම ඔබගේ කරුණාව ඔබගේ සංවේදී බව අගයනවා. ඒකම මේ හැඟීම් බර වීම නිසා සමහර විට වෙහෙසටපත් වෙලා බොහෝ දුරට මේ සමාජයේ මිනිසුන් සමග ගනුදෙනුකීමට අපහසු තත්යක් ඇති වෙනවා කියලා දැනෙන එකත් ඔබ සහකම්පිත වෙන තත්යක්. ඉක්පන්සේ ඇත්තටම අවංක නැති වංක ව්‍යාජ පුද්ගලයන් සමග ගනුදෙනුකීමට සිදුවීමේදී ඒ බව ඉක්මනින්ම ඔබට වැටහෙනවා නම් ඔබ ඉතාම හොඳ සහකම්පණය ප්‍රගුණ කරපු කෙනෙක් කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මේ සහකම්පණය අපිට මේ සාමාන්‍ය දැනෙන දෙයක් පමණක් නෙවෙයි. අපි අපේම තියෙන වටිනාකම් තත්ත්වය අපේම තියෙන මේ වැලියුස් වටිනාකම් අපේ තියෙන ගුණාංග ප්‍රවර්ධනය කිරීමේ දැක්වීමක් තමයි අන් අයට අපි අවධානය සමග ඉදිරිපත් කිරීමක් තමයි මේ සහකම්පණයේදී අපි සිදු කරන්නේ. එතකොට මේ සහකම්පණය එක මේ වාසි සහ අවාසි බොහෝ දුරට තියෙනවා. එතකොට මේ සහකම්පණය අපිට ගොඩක් දැඩි සම්බන්ධතා වර්ධනය කරගන්නට පුළුවන්කමක් තිබුණත් සහකම්පිත වීමෙන් චිත්ත වේගයන් වලට යටපත් වීමක් සිදු වෙන්නත් පුළුවන්. එතකොට බොහෝ දුරට ඔබ සංවේදී වුණොත් ඔබ භාවයේ වශයෙන් ඉතාම කරුණාවන්තකම වැඩි වුණොත් අන්න අය අපෙන් ලාභ ප්‍රයෝජන ගන්නටත් ඉඩ තියෙනවා. ඒ බව වැටහෙන්නේ නැත්නම් ඇත්තටම ඔබට සහකම්පණය තවදුරටත් ප්‍රගුණ කරන්නට සිදුනා කියන එක තමයි මට කියන්නට තියෙන්නේ. එතකොට මේ සහකම්පණය සහ අනුකම්ප මම කලින් කිව්වා ඔබත් අනුකම්පාව දක්වන කෙනෙක්ද එහෙම නැත්නම් සානුකම්පිත කෙනෙක්ද එහෙමත් නැත්නම් සහකම්පිත කෙනෙක්ද. එතකොට මේ தත්ත තුනක් තව ඒ වගේම දයාව කරුණාව මුදිතාව එවැනි විශිෂ්ට ගුණාංගත් තියෙනවා. මේ හැමදේම එකතු වුණාම දෙකකට තොත් විශේෂයෙන්ම සහකම්පණය සහ අනුකම්ප අතර වෙනස්කම් තියෙනවා. අන් අයගේ භාවයන් සහ ඔවුන් සිටින තත්ත්වයන් ඉතාමත් හොඳින් තේරුම් ගන්නට හැකියාව
එම්පති තියෙන තත්ත්වයේදී සහකම් ප්‍රතිපත්තියේදී තිබෙන අතර අවුන් අන් අයගේ දුක කම් කටළු ඔවුන්ට දැනෙන ආකාරය ඔවුන්ගේ අවාසනාවන්ත භාවයක් කියලා වගේ හිතන ආකාරය තමයි අපිට සිම්පති කියන තත්ත්වෙන අනුකම්පා ඔවුන්ගේ අනුකම්පා පමණයි ඒ විලා ඇති වෙන්නේ. ඔවුන්ගේ තියෙන තත්ත්වය නියමාකාරයෙන් අපිට වැටෙන්නේ නැහැ. ඒකම සහකම්පති තත්ත්වයකදී අන් අයගේ තත්ත්වය ඉතාමත් හොඳින් අපිට වැටහෙනවා. අනුකම්පිත තත්ත්වයකදී එවැනි දෙයක් වෙන්නේ නැහැ. ඒකට මේ අන් අයගේ භාවයන් හඳුනා ගැනීම විශිෂ්ට ලෙස අපිට දැනෙනවා සහකම්පිත තත්ත්වයකදී. අන් අයගේ මේ දුකින් පෙළෙන තත්ත්වය පමණයි අපිට දැනෙන්නේ අනුකම්පාවතින් තත්ත්වය. එතකොට සානුකම්පිත වෙනකොට මටත් ඒ දෙයම පේන වෙලා තියෙනවා නේද කියන එකට අපේ පෞද්ගලික වශයෙන් අපිට ලැබෙන අත්දැකීම අපිට එකතු කරන්න හැකියාවට තියෙනවා සහකම්පිත තත්ත්වයකදී. එතකොට අන් අයගේ තත්ත්වයන් දැනුවත් වීම පමණක් අනුකම්පිත තත්ත්වයකට සිදු වෙනවා. එතකොට මේදී සහකම්පනයේදී භාවයන් ඉවහල් වෙනවා. ඒකම අනුකම්පිත තත්ත්වයකදී හඳුනා ගැනීම පමණයි සිදු වෙන්නේ. මේ රූපයෙන් ඔබට ඒ බව හොඳට පැහැදිලි වෙන්නේ. එතකොට සහකම්පණි අපි වර්ධනය කරන්නේ සහකම්පණි වර්ධනය කරන්නට අන්නා ගැන කුතුහලයෙන් සිටින්නේ අපි ආශ්‍රය කරනකොට ඔවුන් සමග ගනුදෙනු කරනකොට විවෘත වෙන්නේ ප්‍රශ්න කරන්න ඕනේ විශ්වාස ගොඩනගා ගන්න ඕනේ එවිට අපිට ඔවුන් සමග සහකම්පිත ලෙස හැසිරෙන්නට පුළුවන්. එතකොට වෙනත් කෙනෙක්ගේ අපි කියනවා get into the other person's shoes කියලා. එතකොට ඇත්තටම ඔවුන්ගේ භෞතික වශයෙන් ඔවුන් පළඳින මේ පාවහන් අපි පළඳිනවා කියන එක නෙවෙයි මින් අදහස් වෙන්නේ ඔවුන් සිටින තත්ත්වය තුළට කිඳා බහැලා ඔවුන් සිටින තත්ත්වයේ ඔවුන්ගේ වේදනාව ඔවුන්ගේ අපහසු තේරුම් ගැනීමට ඔවුන් සිටින තත්ත්වයේ ගොඩේීමට උදව් කිරීම තමයි අපි එම්පති වලින් නැත්නම් සහකම්පණයෙන් අපි අත්දකින්නේ. එතකොට පල්කුවේ දවස් මාසෙල මගේ මුස්ලිම් මිතුරන් උපවාසයේද ඔබට එවැනි අත්දැකීමක් තියෙනවා. ඔබ උපවාසයේ යෙදෙනවා. අපි සාමාන්‍ය උපවාසය යෙදෙන්නේ නැහැ. නමුත් ඔවුන් ආගමනුකූල මාසයක් පුරා උපවාසයේ දිවා ආහාර නොගෙන දිවා කාලයේදී ඒ පැය ගණනාවක් නිරාහාරව පානයවත් තොරව සිටිනවා. ඔවුන් සමග ගනුදෙනු කිරීමේදී ඒ අවස්ථාවේදී අපි ඔවුන් සිට තත්ත්වයේ තේරුම් ගත්තා නම් ඉතාම හොඳින් ඔවුන් සමග ගනුදෙනු කරන්නට ඔවුන් සමග සිටින්නට හැකියාව තියෙනවා. ඔවුන්ට ඉෆ්තාර් නැත්නම් උපවාසය අතහරින වෙලාවේදී ඔවුන් සමග ආහාර වේලක් එකට භුක්ති විඳිනකොට අපි ඉද සැලසීමෙන් ඇත්තටම අපි පුණ්‍ය කටයුත්ත තමයි සිදු කරන්නේ. එවැනි දේවල් අපි සමාජයේ ඇත්තටම දැන් නැවතත් පටන්ගෙන තිනවා. ඒක බොහොම සුබදායි දෙයක්. එතකොට සමන් දීමේදී සමයින ඕම් අපි ජීවන බර හොඳටම දැනෙන පවුලක ජීවන බර අපිට දැනෙනවා නෑ. අපිට එහෙම අපඩු ආදායම් ලැබෙන තත්ත්වයකදී අපි උත්සාහ කරොත් ඕම් ගත කරන තත්ත්වයේ තේරුම් ගන්න අපිත් අද වෙලෙද පොලට ගිහිල්ලා මේ මිල අධික දේවල් තියෙන්නේ. ඒ නිසා ඒ මිලදී ගන්නා දේවල් වල වටිනාකම පව නොදන්න අපි සමාජයයි ඉන්නවා. එimhe වටිනාකම නොදන්නවා කියන්නේ අපි ඔවුන්ගේ ජීවන බර දන්නේ නැහැ. එවැනි ජීවත් වෙන්න උත්සාහ දරුවොත් අපිට පුළුවන්කම ලැබෙනවා ඔවුන් සිටින තත්ත්වයේ තේරුම් ගන්න. ඒකට සංවින් සම්බන්ධ වීමෙන් දැඩි අවබෝධය සහ අවධානයෙන් අපි සිටින්නේ. ඒකට මයින්ඩ්ෆුල් එකකට ඒතොන් මේ සිටින මොහොතේදී ඔවුන් සමග නිරතුරුව හොඳින් ගලඳනු කරනකොට අපිට මේ සහකම්පිත තත්ත්වය හොඳින් තේරුම් ගන්නට පුළුවන්. අතීතය සහ අනාගතයට යමින් තොරව ඔවුන් සමග වර්තමානයේදී ඔවුන් දකින අත්දැකීම ඒ ආකාරයෙන්ම අපිට දැනගන්නට අපි උත්සුක විය යුතුයි. එතකොට මෙය ඇත්තටම කුසලතාවයක්. එහෙම නැත්නම් අපිට සහජයෙන් ලැබෙන දෙයක්. මේ දෙකම නිවැරදි වෙන්න පුළුවන්. සහකම්පණයේ ඇත්තටම අපිට දැන් ප්‍රගුණ කිරීමට තමයි සිදුවලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා. අපිට පුළුවන් කෘතවේදී බව අපිට ලැයිස්තුගත කරන්න. අපේ පින් පොත අපි පාවිච්චි කරනවා. ඒම උපයෝග කරගෙන සමහර විට මේ අපි කරන පුණ්‍ය කටයුතු ලැයිස්තුගත කරන්න පුළුවන්. එතකොට ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා love yourself to love others කියලා. එතකොට ඔබට ඔබම ආදරය කරන්නට ඕනේ අන් අයට ආදරය දක්වන්න. අර මම මුලින්ම ගායනා කරපු ගීතේ පදයක් එවැනි අත්‍යවශ්‍ය තියෙන එකක් තමයි මට කියන්නට තියෙන්නේ. එතකොට අවසාන වශයෙන් මම කියන්න කැමති මේ පෘථවේදී සටහන් තියන්න පුළුවන් thank you notes කුඩා දේවල්. ඔය අපි නිතරම සමාජ මාධ්‍ය දැන් භාවිතයක බැහැවි සිටි නිසා එම ඒම උපයෝගී කරගෙන නිරන්තරයෙන් අපිට තව කෙනෙකුට
මේ ස්තුතිවන්ත වෙන්න අපි thank you note එකක් ගොඩක් ස්තුතිවන්ත වීමේ චූටි කැටි පණිවිඩයක් නිරතුරුවම යවන්න ඕන් යම් කිසි විදියකින් අපට උදව් උපකාර කරනවා. එතකොට මඟුලතොටදී හැමෝම සෑම දිනකටම ස්තුතිය කියන එක වචනෙන් ඔවුන්ගේ මුහුණ බලලා ඔවුන්ගේ ඇස් දෙක දිහා බලලා කියන්න අපිට පුරුදු වෙනවා. එතකොට කනගාටු පංකරෙන් නිකන් සොරි කියලා අහක බලන්න යනවට වඩා අපි ප්‍රගුණ කරන්න ඕනේ ඇස් දෙක බලලා ඔවුන්ගේ සමග ගනුදුරුකම කනගාටුව ඒ ආකාරයෙන් හදවතට ඔවුන්ගේ හදවත දැනෙන ආකාරයට ප්‍රකාශ කරන්න. එතකොට ඇපොලොජයිස් කරනවා කියන එක අපි සමාව භජනය කරන එක සමාදෙන එකත් අපි සාමාන්‍ය තත්ත්වයකදී අපි සිදු කළ යුතුයි. එදිනෙදා මොන කියන්නේ සෑම දිනකටම කරුණිකවන්ත වෙන එක මේ සුභවාදී අදහස් වචන ක්‍රියාකාරකම් වලින් අපි සහකම්පණය දක්වන්නට අපිට දෙන්න. එතකොට උදේ පාන්දර අපි කරන මේ පරම මෛත්‍රී භාවනාව එක කොටසක් තියෙනවා සමාව දීම සහ සමාව ගැනීම. එවැනිදී අපි නිතර පුරුදු කරන්නේ ඒ සියලටම වඩා මෛත්‍රී පැතුරීම සියලු ලෝක සත්‍යයට පරම මෛත්‍රී පැතුරීම මෙනෙහි කරන්නට. එතකොට සහකම්පිත වන්න සොඳුරු ලෝකට අපිට මන්පෙත් කරන්න පුළුවන්. එතකොට මේ දැක්වෙන ප්‍රධානම ප්‍රයෝජන මොනවා කෙටියෙන් ගත්තොත් සමාජ සම්බන්ධතා දියුණු කරගන්නට අපට ඉවහල් වෙනවා. ඒකම අපගේ චිත්ත වේග පාලනය කරගන්නට අපට බොහොම ඉවහල් වෙනවා. ඒකම මානචර්යා ප්‍රවර්ධනය කරන්නට අපට මේ සහකම්පණය කියන ගුණාංගයේ විතරම ඉවහල් වෙනවා. මගේ වේලා අවසන් වෙන නිසා චාලි චැප්ලින් මහතා දවතත් කියපු එක වැටියකින් මම මෙය අවසන් කරන්නම්. මගේ වේදනාව යමකෙකුගේ සිනහවට හේතුවක් වුණත් මගේ සිනහව තවකෙකුගේ වේදනාව නිසා නොවිය යුතුය. අපි අන් අය පිළිකුල් නොකරමු. සහකම්පිත වෙමු. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඔබ සැමට සුබ දවසක්.